අපි දැන් දන්සල් ගන්න හදනේ. අපි දන්සල් බඳින්නේ යන්න හදනේ. මේ පොසොන් පොවලනේ තින් දන්සල් තිනවා හැමදේම. බයික් වලින් තමයි යන්න පටන් ගත්තේ. ඒත් බයික් වලින් යන වැඩේ නම් හරි ගියේ නැහැ. මොකද අපි සමුදන්සලකට ගිහිල්ලා සෙනඟ හොඳටම බයික් හරවා ගන්න බෑ. ඊට පස්සේ අපි තීරණය කරා වෑන් එකෙන් දන්සල් යන්න. මම අලුත් ගෙම තිබුණු අයිස්ක්‍රීම් දන්සල්. ඊට පස්සේ අලුත් ගෙම දන්සලින් අපි ඉස්සරහට ගියා කළුතර පැත්තට. කළුතරින් රට වෙනකන් දන්සල් තිබුණා. ඊට පස්සේ අපි දැම්මා මතුගම පාරට. ඔය දැන් මතුගම පාර තිබ්බේ බෙනිමල් දන්සලක්. තවඩියක් ඉස්සරහට ගියාම තිබුණා සරුවක් දැන්සලා. මේ දැන්සල් ටික ඔක්කොම තිබුණේ කළුතර ඉන්නම් මතු ගමට යන පාර දිගේ. අපේ වෑන් එක හිටපු මල්ලි කෙනෙක්ම ගිහිල්ලා බීම ටික උස්සගෙන ආවා. දැන් අපි ඉන්නේ මතුගම අලුත්ගම පාරේ බත් දන්සලක. මේ වගේ මතුගම අලුත්ගම පාර දිගේ ඇවිල්ලා ඇයිත් අපි ගෙදර ආවා. මේ තියෙන අපේ පුංචි ලැගිවල් පැත්තේ තිබුණ දන්සලක්. අපි ඒකට ගියා එදා රෑම. මේ පෝයට පහුවෙනිදා, ඒ කියන්නේ ඉරිදා හතරවෙනිදා, අපි ගියා හවස පාන් දන්සලකට. ඊට පස්සේ එදාම රෑ තිබුණ අපේ ගෙවල් ළඟම, ඒ අපේ ගෙවල් වටේ ඉන්න කට්ටිය කරපු දන්සලක්, මුදු දන්සලක් තමයි යන්නේ.
මෙච්චර අමාරු කාලෙක මෙහෙම ලොකුවට හරි පොඩියට හරි දන්සල් දීපු හැමෝටම ගොඩාක් පිසිද්ද වෙනවා.